අභිසම්බිධාන පෙරත මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පෙරත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පෙරිත ශ්‍රවණය කරන්න. නමෝ අභිසම්බිධානේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුං තීහුං ලුහු ලුහු පරමේස්වාහා. නමෝ සම්මා සම්බුද්ධේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුං තීහුං ලුහු ලුහු පරමේස්වාහා. නමෝ පච්චේක සම්බුද්ධේ යුත්තේ යුත්තේ පච්චලති පච්චලති තීහුං තීහුං ලුහු ලුහු පරමේස්වාහා. නමෝසාරිපුත්ත මොග්ගල්ලානි යුත්තේ යුත්තේ පච්චලති පච්චලති තීහුං තීහුං ලුහු ලුහු පරමේස්වාහා. නමෝ අංගුලිමාල මහාතේරෝ මහාවීරෝ මහාබලෝ යුත්තේ යුත්තේ පච්චලති පච්චලති තීහුං තීහුං ලුහු ලුහු පරමේස්වාහා. නමෝ සීවලීච මහාතේරෝ මහාකායෝ මහාලාභී යුත්තේ යුත්තේ පච්චලති පච්චලති තීහුං තීහුං ලුහු ලුහු පරමේස්වාහා. නමෝ සත්තතිංස බෝධිපක්ඛිය ධම්මා චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ ඉද්ධිපාදා චත්තාරෝ සම්මප්පදානා පංචින්ද්‍රියානි පංච බලානි සත්ත බුද්ධංගානි අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ බුද්ධ මන්තං ච මන්තං ධම්ම මන්තං ච මන්තං සංඝ මන්තං ච මන්තං තුම්හාකං සම්බ රෝග සම්බ දෝස සම්බන්තරාය විනස්සන්තු. යුත්තේ යුත්තේ
පච්චලති පච්චලති තීහුම් තීහුම් ලුහුලුහු පරමේස්වාහා ඒතේන සච්චවත්ජේන සුත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්චවත්ජේන සුත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්චවත්ජේන සුත්තිතේ හෝතු සම්බදා ඒ උතුම් අභිසම්බිධාන පිරිත් දේශනාවේ ආනුභාවයෙන් ඔබට සියලු සැපත ශාන්තිය උදා වේවා ආශිර්වාද වේවා